රාවණ රජුගේ යුද බලකොටුවක් වූ හාස්කම්පිරි කොරතොට රජ මහ විහාරය. කොරතොට රජ මහ විහාරය අයත් ඇත්තේ හේවාගම් කෝරළයට. හේවාගම් කෝරළය අයත් වූයේ මායා රටට. ශ්‍රී ලංකාවේ පළාත් පූර්ණයට අනුව බෙදුණු රුහුණු මායා පීඩි අතුරින් මායා රට වන්නේ මෙකී ප්‍රදේශයයි. එහි විසුවෝ එඩිතර අයවලුන් වූහ. මනා පෞරුෂයකින් හැබි නිර්භීත අයවලුන්ද වූහ. මෙහි විසුවෝ පෘතුගීසින්ට විරුද්ධව කළ ජාතික සටන්වලදී එඩිතරව සටන් කළහ. ඓතිහාසික මූලස්රවට අනුව කෝට්ටේ, කැලණිය, මුල්ලේරියාව, හෝකන්දර, මල්වාන, වැලිවිට, හෝවාගම, රක්කහවත්ත, කඩුවෙල, බොමිරිය, නවගමුව, හංවැල් හා සීතාව කියන දනව් එකල යුදමේ වශයෙන් කැපී පෙනෙනට වූ ප්‍රදේශයන්ය. කොරතොට හා ඇඹුල්කම විහාර දිත්තේ අතර බිම්කඩ යක්ෂ ගෝත්‍රික සටන් ශිල්පීන්ට අයත් බව පැරණි සුන්දල පූර්ණිකා ග්‍රන්ථයේ සඳහන් වන අතර ඊට අමතරව පණිත මහ රජුගේ කාලයේදී සුමන සමන්නම් පාලකයාගේ ප්‍රධාන සටන් මධ්‍යස්ථානයේ වූයේ කොරතොට බව පුරාණ කොරතොට කන්දේ සෙල්ලිපි වලින් සනාත වේ. මෙම සෙල්ලිපි ක්‍රිස්තු පූර්ව යුගයට අයත් බව වත්මන් පුරාවිද්‍යාඥයන්ගේ පිළිගැනීමයි. පරුමුකණම් යක්ෂ ගෝත්‍රික නායකයන් ගැන කියවෙන මෙම සෙල්ලිපිය පරීක්ෂාවට ලක් කළ පුරාවිද්‍යාඥයන් පවසන්නේ විහාර මහ දේවියගේ අධීක්ෂණයන්ගෙන් වේලු සුමන විසින් සටන් පුහුණු කරන ලද සටන් පාසලක් කොරතොට ආශ්‍රිතව තිබූ බවයි. පරුමුක සුමන යනුවෙන් මෙම සෙල්ලිපියේ සඳහන් වන්නේ වේලු සුමන පිළිබඳ වන බවත් එසේම එහි සඳහන් වන මහඹි කුමරිය යනු විහාර මහ දේවිය බවත් පිළිගැනේ. ස්ටීවන් තුකෝරල නම් කතුවරයාගේ දශක හතක් ලේ නැහුණු මුල් ඒරියාව නම් පොතේ මෙම කරුණු පැහැදිලිව දක්වා ඇත. මේට අමතරව ශිලා ලේඛන සංග්‍රහය නම් පොතේදීද කොරතොට සෙල්ලිපිය ක්‍රිස්තු පූර්ව යුගයට අයත් බව සඳහන් වේ. ඉහත සාහිත්‍යාත්මක පුරාවිද්‍යාත්මක සාක්ෂි මතින් ඔපවන කොරතොට ආශ්‍රිත භූමි භාගය ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් බව මනාව ප්‍රකට වේ. රණ කෙළියට ප්‍රකට වූ නිසා කෙළිතොට වී පසුව ඒ ජනවහරෙන් කොරතොට වී ඇත. කොරතොට කඳු ශිඛරය අතීත රාවණ රජුගේ යුද බලකොටුවක් ලෙසද පසුකාලීනව වලගම්බා රජුගේ යුද පුහුණු මධ්‍යස්ථානයක් ලෙසද පසුව ටිකිරි කුමරුගේ ප්‍රධාන අංගසඩන් මධ්‍යස්ථානයක් ලෙසටද පැවත ඇත. මේ කරුණු එහි ලියවි ඇති සෙල්ලිපි වලින් පවා සනාත වේ. ටිකිරි කුමරුන් සමග මොල්ලේරියා මහා සංග්‍රාමයට එක් වී ඒ ජයග්‍රහණය කිරීමේ භාග්‍ය මේ පරම්පරාවට හිමි වේ. මේ පරම්පරාව අදටත් ජීවත් වනුයේ සටන් විජයග්‍රහණය ලැබූ හේවාගම් කෝරළේ නින්දගම් භූමියේය. වර්තමානයේ මෙම සටන් පෙළපතේ මොහන්තිරම් වරයා වන්නේ අජන්ත මා ආරච්චි නම් සටන් ශිල්පියාය. මේ ස්වභාවික වූ පිහිටීම හේතු කොටගෙන ආරක්ෂක විධිවිධාන හා ඔත්තු සේවා සිදු වූ බවද පැවසේ. කොරතොට රජමහා විහාරය කන්දට යාබදව ඇති දේවාල කන්ද බැලුම්ගල නමින් සඳහන් වන්නේද සීතාවක රාජධානි යුගයේ කොළඹ සිට පැමිණෙන පරංගි හමුදා පිළිබඳ ඔත්තු බැලීමේ කාර්යයට මේ කන්ද යොදාගත් බැවිනි. කොරතොට විහාරය ගැන පවසත්ම කොරතොට ගම ගැනද සඳහන් කළ යුත්තේමය. රාජාවලිය පවසන ආකාරයට සිංහල රජුන් මොල්ලේරියාව සටනේදී වික්‍රමසිංහ මුදලි බිඳී ගිය විට රාජසිංහ යුද ජයග්‍රහණ සඳහා තොරාගෙන සටනට ගොස් ඇත්තේ කොරතොට හා හෝකන්දර ආරච්චිවරුන් සමග හේවාගම හේවායන් බවයි. පසුව ඔවුන්ට නිලතල හා ගරු නම්බු ප්‍රදාන කළ බව සඳහන්ය. මෙකී ඓතිහාසික පුරාවෘත හා ජනප්‍රවාද රැසක් සමග කොරතොට නාමය හා ග්‍රාමයේ බැඳී පවතී. කොරතොට සැබවින්ම සිත්තම් වූ මනරම් වූද බිම් පෙදෙසකි. නිස්කලංක හා සිහිලල් ස්වභාවික සෞන්දර්යයෙන් අනුවන කොරතොට ප්‍රදේශය දුටුවන්ගේ නෙත් සිත් පැහැර ගැනීමට සමත් වෙයි. කොරතොට රජමහා විහාරස්ථානයට ප්‍රවිෂ්ඨ වන දොරටුව ඕනෑම බෞද්ධ බැතිමතෙක් වෙනුවෙන් නිබඳව විවෘතව පවතී. විහාර බිමට පයතබන ඕනෑම අයෙකුට ප්‍රථමයෙන්ම නෙත ගැටෙනුයේ ලදරු පාසලයි. ප්‍රදේශයේ කුඩා දරුවන්ගේ නැනස පෝෂණය වෙනුවෙන් ආගමික මධ්‍යස්ථානයක් විසින් උරදී ඇති සමාජ මෙහෙවරින් ප්‍රකාශ වේ. ආවාස ගෘහයේ සමීපය විචිත්‍රවත් දසුන්ගෙන් පූර්ණව ඇත. එතැන් සිට පඩිපෙළ ඔස්සේ ඉහළට ගමන් කළ විට විහාර මන්දිරයට ළඟා විය හැකිය. සැතපෙන බුදුපිළිම වහන්සේ වැඩහුන් බුද්ධ මන්දිරය, හින්දු දේව ප්‍රතිමා, අවශේෂ ප්‍රතිමා, බෝ සමිඳු හා ගල් ලෙන්ද දැකිය හැකිය. මෙහි වහලේ වන්නේ ගල් තලාවයි. කටාරම් කෙටු ගල් ලෙන තුළ මේ ඉදි කර ඇත. ලෙන් ලිපි, බිතුසිතුවම්, චිත්‍ර, මූර්ති හා කැටයම් ලෙන සහිත උමන් මාර්ගයද මෙහි දක්නට ලැබෙයි. මෙහි ඇති ලෙන් ලිපි ඉතා සුවිශේෂීය. මේ ලිපි සියලුම ලෙන් ලිපිවලට වඩා දිගය. එයින් එකක් මහරජුගේ දියණිය වූ මහබ් විසින් පිදු ලෙනක් ලෙසත් අනෙක් ලෙන පරුමුක සුමනගේ පුත් පරුමුක සුමන විසින් පිදු බවක් සඳහන්ය. එය මනාප දස්සින ලෙස වශයෙන් හැඳින්වෙයි. දෙවියන් උදෙසා පුද සත්කාර කළ බිමක් වශයෙන් අතීතයේ පටන්ම පැවති බවට මෙහි සාක්ෂි තවමත් දක්නට ලැබෙයි. අදත් බොහෝ බැතිමතුන් දෙවියන්ගේ ආශිර්වාදයේ පතා මෙහි පැමිණෙන නොයෙක් වතාවත්වල යෙදෙන අයුරු දැකගත හැකිය. විෂ්ණු, සමන්, කතරගම, පත්තිනි, සූනියම්, භද්‍රකාලී, ඊශ්වර, දැඩිමුට්ට, කඩවර, අයනායක හා
ගණ දෙවියන දෙවියන්ගේ දේවාල මෙහි දක්නට ලැබෙයි. විහාර මන්දිරයේ ඇති බිතිසිතුවම්ද ඓතිහාසිකය. නමුත් ඒ වාද නෙළු කාලවකවානුවත් නිර්මාණය කිරීමට අපහසුය. මේ සියලු සිතුවම් ගල්ලෙනෙහි බිත්තිය පුරා සිතුවම් කොට ඇත. ඒව අතර සමනල කන්ද ප්‍රදේශයේ ශ්‍රීපද ලාංඡනී පිහිටු වීම සීවලි මහරහතන් වහන්සේගේ රුව බුදුරදුන් මාතෘ දිව්‍ය රාජයාට අභිධර්මයේ දේශනා කිරීම බුදුරදුන්ගේ පළමු ලංකා ගමනය චූලෝදර මහෝදර නාග යක්ෂයන් දමනය කරන අයුරු හා පස්වක මහණුන්ට දහම් දෙසීම යන අතය එහි සිතුවමට නගා ඇත. මෙම විහාරයේ ඓතිහාසිකත්වය තව දුරටත් ඔපණං වෙනුයේ එහි ඇති උමං මාර්ගයේනි. අද එහි උමං දොරටු වැසී ඇතත් අතීතයේ මෙහි මග කැලණිගඟ කඩුවක් කලම දක්වා විහිදී ගිය බව සඳහන්ය. උමං මග මහසෛල නම් රජු විසින් කළ බවට ජන ප්‍රවාදයේ එයි. ලෙන් විහාරගයට ඉහළින් ඇති කඳු මන්දයකට පිවිසීමට පරිපෙළකි. ඉන් ඉහළට ගිය විටදී උසින් අඩි 120කින් යුත් හිදි බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩහුන් අයුරු දැකබලාගත හැකිය. 2600 සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් ඉදි කළ මේ පිළිම වහන්සේ විහාරස්ථානයට සේම ප්‍රදේශයටද මහත් ආලෝකයකි. මේ බස්නාහිර පළාතේ ඇති උසම සමාධි පිළිමයයි. මෙම ස්ථානයට ගොස් බැලූ විට අවට සියල්ල දර්ශනය වෙයි. එය මනස්කාන්ත දර්ශනයකි. කඳු මස්තකයේ වැඩහුන් හිඳි පිළිම වහන්සේ විසින් ප්‍රදේශයටත් රටටත් ආශිර්වාද කරනවාක් වැන්න. ඉතාමත් දර්ශනීය හා දැකුම් කළු ස්ථානයක් ලෙසට මේ ස්ථානය බොහෝ පැතිපතුන්ගේ කතාබහටත් වන්දනා මානයටත් ලක් වී ඇත. එසේ හෙයින් නන්දෙසින් දිනපතාම මෙහි බොහෝ බෞද්ධ බැතිමතුන්ගේ පැමිණීම දක්නට ලැබෙන්නේකි. විවිධ හාස්කම් වලින් පිරී ඇති මේ පුණ්‍ය භූමිය වෙත නන්දෙසින් ඇදී එන ජනයා විවිධ ශාන්ති කර්ම, සෙත් පැතීම්, බෝධි පූජා, භාරහාර දේව පූජා යනාදී පවත්වති. වත්මනෙහි මෙහි විහාරාධිපති වන්නේ හබරකඩ සෝභිත නාහිමියන්ය. විහාරාධිකාරි වන්නේ හබරකඩ සුමනසාර හිමියන්ය. ඔබ නොදත් මෙවැනි තොරතුරු ඇතුළත් වීඩියෝ නැරඹීමට විශ්වකර්ම අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අපේ Facebook පිටුව like කරලා Facebook හරහා අප සමග එකතු වෙන්නත් අමතක කරන්න එපා.